අද මම ඔයාලට අලුත්ම අලුත් රෙසිපියක් දෙනවා. මේ රෙසිපිය අලුතෙන්ම මම නිර්මාණය කරපු එකක්. මේක තමයි හැලප අග්ගලා. හුඟක් අය හැලප ගන්න ආසයිනේ. කැඳ කුලේ පය හැලප හදන්න. කැඳ කුලේ නැතුවත් හැලප හදන හැටි මම මීට කලින් දෙකම කියලා දීලා තියෙනවා. අද මම ඔයාලට කැඳ කුලේ නැතුව මේ හැලප මිශ්‍රණයෙන් අග්ගලා හදාගන්න හැටි කියලා දෙනවා. ස්ටීම එකක් නැති අයටත් ලේසියෙන්ම සාස් පානක් විතරක් උපයෝගී කරගෙන ස්ටීම් කරගන්න මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මේක ඔයාලට අලුත් අවුරුද්දට වුණත් ලේසියෙන් අඩු මුදලකින් හදාගන්න පුළුවන්. දැන් ඔයාලට කැඳ කොළ තියෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක බලලා මේ විදියට හැලප ටික හදාගන්න. සමහර අය දන්නේ නැති වුණාම හැලප හදනකොට ඇල් වතුරෙන් අනනවා. ඒක වැරදි. නටන වතුර දාලා ලිපේ තියලා අනන ක්‍රමය අපේ අම්ම channel එකෙන් තමයි ඔයාලට ඉස්සෙල්ලම කියලා දුන්නේ. ඇත්තට මේ අග්ගල එක දවස් දෙක තුනක් වුණත් තියාගන්න පුළුවන් අපූරු රසයක්. නරක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ අග්ගල එක හදන හැටි බලමු. මේ හැලප අග්ගල වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක මෙන්න මේ ක්‍රමයට ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන්, අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. එහෙනම් අපි මේ අග්ගල එක හදන හැටි බලමු. මේ තියෙන්නේ finger millet flour කුරක්කම් පිටි. මෙෂරින් කප් එකක් පුරවලා අරන් තියෙනවා. මෙතන ග්‍රෑම් 178ක් තියෙනවා. ඔයා කැමති නම් මේක ග්‍රෑම් 200කින් හදාගන්නත් පුළුවන්. තල අවශ්‍යම නැහැ. ගෙදර තියෙනවනම් තල චුට්ටකුත් එකතු කරගන්න. මේ තියෙන්නේ සුදු තල. මේවයේ ගල් වැලි නැහැ. 20යි 20 අවුරුද්දේදී මේක කිලෝ එකක් රුපියල් 600ට වගේ ගන්න පුළුවන්. මේ තියෙන කළු පාට තල මේ කළු තල තමයි ගොඩක් උන. හැබැයි මේ තලවල නම් ගොඩක් දුරට වැලි තිනවා. ඒ නිසා ගරල හොදල වේලලා මේ තල පාවිච්චි කරන්න ඕනේ. අපේ කුරක්කන් කළු පාටයිනේ. ඒ නිසා අද මන් සුදු තල පාවිච්චි කරනවා. එතකොට ලස්සනයි. මෙතන පුංචි පොල් ගෙඩියක පොඩි බෑයක් ගාගෙන තිනවා. කෝපයක් පිරෙන්න ගන්න නැති උනත් අඩුවෙන් උනත් ගන්න පුළුවන්. මේ තියෙන ගෙදර හදපු පැණි, පැණි නැත්තම් හකුරු එකතු කරන්නත් පුළුවන්. ඊළඟට ලුණු කුඩු 30 හිඳි කාලට චුට්ටක් අඩුවෙන් ඕනේ. මේ තියෙන අපිට අවශ්‍ය රෙසිපිය වීඩියෝ එක පෝස්ට් කරලා නැවත්තලා බලලා ලියාගන්න. දැන් මම ස්ටීම් එකක් නැති අයට සාස්පානේ දාලා ස්ටීම් කරන්න කියලා දෙනවා. අනිවාර්යයෙන්ම මේ වගේ මස්ලින් ක්ලෝත් එකක් හරි අමුරෙදි කෑල්ලක් හරි තියෙනවා නම් හොඳයි. දැන් අපේ රෙදි කෑල්ල තෙමලා හොඳට මිරිකලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපි ස්ටීම් කරන එක ලෑස්ති කරමු. සාස්පානේ පියන මේ වගේ කිචන් සර්වියට් එකක් උඩ තියලා හතර කොන මේ වගේ එකට එකතු කරලා ගැටයක් ගන්න. එහෙම නැත්නම් කටුවකින් එකතු කරන්න. මේකට කියන්නේ කූලින් රැක් එක කියලා. අපි මොනහරි ඉව්වම උයපු දේ රස්නේ පිටින් මේස උඩ තියන්න නැති වෙන්න කූල් වෙන්න මේ වගේ එකක් උඩ තියනවා. ඒක නිසා තමයි කූලින් රැක් කියලා කියන්නේ. දැන් කූලින් රැක් එක වැහෙන ගානට වතුර ටිකක් දාගන්නවා. ඔයාට කූලින් රැක් එකක් නැත්නම් මෙන්න මේ ක්‍රමයට පොඩි කෝප් එකකට වතුර එකක් පුරවලා ඒකේ උඩින් තියන්නත් පුළුවන්. දැන් මේ පියන සාස්පානේ ගානටම තියෙනවා. ඒ නිසා ඒක ලොකු වැඩි පුංචි එකක් තියමු. එහෙම නැත්නම් ඇලුමිනියම් කේක් ට්‍රේ එකක් තියෙනවා නම් ඒකේ රෙදි කෑල්ලක් දාලා තියාගන්නත් පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. දැන් මම මේ පිටි කෝප්පෙට පොල් කෝප්පයක් එකතු කරනවා. කලින් හැලප හදනකොට මම මේ පොල් ටික ලිපේ තියලා ටිකක් මැලෙව්වා. මෙන්න මේ වීඩියෝ එකේ ඒ විස්තරේ තියෙනවා. එහෙම මැලෙව්වහම දවස් දෙක තුන අපේ හැලපේක තියාගන්න පුළුවන් නරක් වෙන්නේ නැතුව. මේ තියෙන සීනි වලින් ගෙදර හදපු පැණි. හරි ලේසි. පිටි කෝප්පෙයි පොල් කෝප්පෙයි පැණි කෝප්ප භාගයයි මේ කෝප්පේ හැදේ අමුතුනේ. ඒ නිසා අනිත් කෝප්පෙට වක් කරලා පෙන්නන්නම්. දැක්ක නේද? පැණි කෝප්ප භාගයයි පැණි තලයි ලුණුයි මේ සේරම එකතු කරනවා. දැන් ලිප ඔන් කරලා
ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන පොල් ටික මලව ගන්නවා. දැන් කලවම් කරලා මල් ලුණු රස චුට්ටක් බලනවා. මට නම් ලුණු ඇති. දැන් අපේ පැණි පොල් ටික මේ වගේ නටනකම් බුබුලු දදා නටනකම් ඉන්නවා. ඊට පස්සේ අපේ කුරක්කම් පිටි වලින් ටික ටික දදා පොඩි හැන්දකින් කලවම් කරනවා. කුරක්කන් ටික සීරම දාලා ඉවර වෙනකොට සීරම ගානට හොඳට තෙත් වෙනවා. දැන් ඉතින් ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන කලවම් කර කර හොඳට උයා ගන්න ඕනේ. අමුෙන් නම් මේක බා ගන්න එපා. දැන් ඊළඟට මම මේ වගේ ලී හැන්දක් අරගෙන හොඳටම තල තල කලවම් කරනවා. එතකොට තමයි අපේ කුරක්කන් ටික හොඳට ඉවෙන්නේ. දැන් මේ වගේ කලවම් කරලා තලපයක් වගේ එන්න ඕනේ. විනාඩි 4කට පස්සේ කොටසක් අරගෙන පුංචි බෝලයක් හදලා බලනවා. ඊළඟට මේ වගේ පොඩි කරලා බලනකොට කැඩෙනව නම් තව ටිකක් තලපයක් වගේ එනකම් මේ විදියට පත් ගන්නවා. ඒ කියන්නේ ලී හැන්දෙන් හොඳටම තලනවා. ඔන්න වැදගත් ටිප් එකක්. දැන් මේ භාජනේ අඩිය ගණකම එකක්. ඒ නිසා මේකේ රසනේ තවත් තියෙනවා. දැන් තව විනාඩි දෙකක් මම මේ වගේ කලවම් කළා. දැන් ඔන්න තලපයක් වගේ ගානට ඇවිල්ලා. මේ බලන හැන්ද පිටපැත්තෙන් තට්ටු කරනකොට ඇලෙන ගතියට එනවා. දැන් අපේ සාස් පානෙට අර තෙතරෙද්ද දාලා පියනෙන් වහනවා. දැන් අපේ ලිපෝන් කරලා සාස් පානේ තියෙන වතුර ටික නටන්න අරිනවා. එතකම් මං බෝල ටික හදා ගන්නවා. ටිකක් රසනේ තියෙනවා. ගොඩක් නිවෙනකන් ඉන්නේ නැතුව රසනේ පිටින්ම කොටස් කොටස් අරගෙන මේ වගේ චූටි බෝල හදා ගන්න. බෝල හදන හැටි හොඳට බලා ගන්න. චූටි කොටසක් අරන් අල්ල මැද තියලා අනිත් අතින් රවුමට හදනවා. විනාඩි දෙකක් විතර යනකොට වතුර එක නටනවා. දැන් අපේ බෝලේ ටික සාස් පානේ තියෙන රෙද්දේ උඩට මේ විදිය තියා ගන්නවා. දැන් වහලා විනාඩි 5ක් විතර ස්ටීම් කර ගන්නවා. විනාඩි 5කින් ඇරලා පොඩක් මේ වගේ ඇඟිල්ල තියලා බලනවා. හොඳටම ස්ටීම් වුණාම එබෙන්නේ නැතුව තද ගතියක් තියෙනවා. තද ගතිය මදි නිසා වහලා තව විනාඩියකින් ඇරලා බලනවා. දැන් අපි හවස තේ වේලාවට අතුරුපසට හැලපා අග්ගලා එක රෙඩි. මෙන්න මේ උපකරණයට කියන්නේ ටොන් එක කියලා. ඔයාට ටොන් එකක් නැත්තම් හැන්දකින් මේ වගේ ගන්නත් පුළුවන්. කොහොමද අපේ හැලපා අග්ගලා එක ප්‍රථම වරට අපේ අම්මගෙන්? ලස්සනයි නේද? ලස්සනයි වගේම රසයි ගුණයි. දේශීය ආහාර අන්තර්ජාලයේ නැති යාළුවෝ එක්කත් මේ රෙසිපිය ගැන කියන්න. මේ අග්ගලා එක හදන පැණි එක මේක මම ගෙදරදි හදන හැටි කියලා දෙනවා. ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔන්න ඔයාලට පැණි හදන හැටි බලලා අග්ගලා එක ගෙදරදිම දික්කම හදා ගන්න පුළුවන්. අපේ අම්මා channel එකේ කැඳ කොලේ තියෙන හැලප එකයි කැඳ කොලේ නැතිව වෙන විදියකට හැලප හදන හැටි දෙකම කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ වීඩියෝ. ඔයා මේ වීඩියෝ දැක්කේ නැත්නම් ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ dancing නීතලේ උඩ කෙළවර තියෙන link එක click කරන්න. එහෙම නැත්නම් වීඩියෝ එකට තියෙන description box එකෙත් link එක තියෙනවා. එතකොට ඔයාට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයාට තල නැති වුණත් කමක් නැහැ. කුරක්කනුයි පොළුයි පැණි විතරක් දාලා මේක හදාගන්න පුළුවන්. ඔයා මේ විදියට අක්කලා එක හැදුවාම අපේ අම්මා Facebook fan page එකට හදනකොට ගත්ත photos එක ඔයාගේ අක්කලා photo share කරන්න. බොහොම ස්තුතියි.